අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාවට ජෝ බයිඩන්ගෙන් ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් ලබන පළවෙනි දාසිට බස් ගාස්තු 30%කින් ඉහළට 32ක්ව පැවති අවම ගාස්තුව 40යි සාකච්ඡා අතරතුර දී බස් ගැමුණුට තරහ ගෙහින් දුම්රිය ගාස්තු ඉහළ දාන්නත් කැබිනට් අනුමැතිය ඉන්ධන අර්බුදය නිසා අන්තර් පළාත් බස් ධාවනයත් කොට උඩ දුක දන්න අගමැතිට ත්‍රිරෝද රත සංගම් දුක කියයි ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි මාධ්‍ය අත්‍යවශ්‍ය නැද්ද ආනන්ද පාලිත ප්‍රශ්න කරයි තෙල් අර්බුදයට විසඳුම් ඉල්ලා අගමැති කාර්යාලයේ වටලන්න හදන සෞඛ්‍ය වෘත්තීය සමිතිය විදුලි බිල වැඩි කරන්නද කියලා මහජනතාවගෙන් අහන මහජනතාවගේම කොමිසම අතිසාරයට අඹුඩ ගහන කංචනගේ ටෝකන් එක සහ බන්දුලගේ අත්‍යවශ්‍ය සේවාව ඒ නන්දගේ උපදෙස් ගන්න ගියොත් මේ නන්දේ ඔයත් ෆේල් වෙනවා ෂුවර් අද ටෙලිවැකියෙන් හිරුනිකාව දොටු තැන පාරවල් වහන පොලිසිය ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් ලබා දෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ G7 සමුළුව අමතමිනුයි. අද පැවති G7 සමුළුවේදී ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ලංකාවට අතිරේක ආධාරයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් මේ යටතේ ඉදිරි මාස 15 තුල ශ්‍රී ලාංකික දරුවන් ලක්ෂ 8කට වැඩි පිරිසකට පෝෂණය සඳහා අවශ්‍ය ආධාර ලැබීමට නියමිතයි. එසේම ගර්භිණී සහ කිරිදෙන මව්වරුන්ටද ආහාර බවුචර ලබා දීමටද නියමිත බවයි වාර්තා වන්නේ. අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ ආහාර නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා කෘෂිකාර්මික ආධාර සහ මුදල් ලබා දීමට මෙම සැලසුමට අයත් බවයි වාර්තා වන්නේ. මේ බව ඇමරිකානු මහකොමසාරිස් කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේද සඳහන් වෙනවා. ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක අතිරේක ආධාරයක් ප්‍රකාශ කිරීම මගින් පෙන්නුම් කරන්නේ ආහාර සුරක්ෂිතතාව මහජන සෞඛ්‍ය සහ සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික යහපැවැත්ම සඳහා එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීම බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චැන්ග් සිය නිල ට්වීට ගිණුමෙහි සඳහන් කර ඇත්තේ අද සිට ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි. මෙය එළඹෙන ජූලි 10වනදා දක්වා ක්‍රියාත්මකයි. ලංකා විදුලි බල මණ්ඩලය මේ අත්‍යවශ්‍ය සේවා යටතට නම් කර නැහැ. එසේම ජනමාධ්‍යත් අත්‍යවශ්‍ය සේවාවලට ඇතුළත් කර නැති බවයි වාර්තා වන්නේ. මේ අතර ඇමති කංචනගේ සැලස්මක් නැති ටෝකන් නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා. රටේම ඉන්ධන හිඟයක් පවතින පසුබිමක අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජයේ ඊයේ හරි අපූරු තීරණයක් ගත්තා. ඇමති බන්දුරට අනුව නම් අත්‍යවශ්‍ය සේවා විදියට නම් කෙරුණේ වරාය නැවතුට සෞඛ්‍ය අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම හා කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනයයි. මෙය එළඹෙන 10වනදා දක්වා ක්‍රියාත්මකයි. මේ අත්‍යවශ්‍ය සේවාවන් යටතේ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළත් කර නැහැ. මේ ඒ පිළිබඳව අදහස් පළ කළ විදුලි බල වෘත්තීය සමිතියේ කාංචන විජේසේකර අමතිවරයාට අමතක වෙලා තිබෙනවා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය සේවා බවට නම් කරන්න. මේක හැමදාම සිදුවෙන දෙයක්. ඒතර අද විදුලි බල මණ්ඩලයේ සේවකයෝ රාජකාරීට වාර්තා කරන මේ රටේ ජනතාවට මේ අවම සේවයවත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ අවශ්‍ය කරන ඩීසල් ටික නැති නිසා. ඒ වගේම හෙට දවස් තුල සමස්ත රටේම විදුලි බල සේවාව සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. ඒ වගේම මේ අත්‍යවශ්‍ය සේවා යටතට මාත්‍යත් ඇතුළත් කළේ නැහැ. සමගි ඒකාපත්ත වෘත්තීය සමිති සඳහනේ කැඳවුම් කරු ආනන්ද පාලිත අද මේ ගැන ප්‍රශ්න කළා. ආණ්ඩු කරන වංචා හොරකම් එළියට දක්වන්න තියෙන මාධ්‍ය ආයතන අද මාධ්‍ය ආයතනවලට ඉන්නන දෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවයක් ජනතාවට ඇත්ත දැනගන්න තියෙන්නේ හොරා කණේක හොර ගැහිලි මෙව්ව හෙලි කරන් ඉන්න මාධ්‍ය හෙලි කරපින්දයි ඇත්ත තත්ත්වය දැනි මාධ්‍ය ආයතනයටත් අත්‍යවශ්‍යයි අපිට දැනගන්නයිටි හොර කැබිනට් පත්‍රයක් ඊයේ ගෙනල්ලා සම්පූර්ණ තෙල් ව්‍යාපාරෙම ඉන්දියාවටයි අරාබි රාජ්‍යයේ ආයතන වලටයි පන්නත වෙනස් නොකර කැලෑ නීතියට දෙන්නයි සම්මත කරා මේ වෙනකොට ඒ ඉන්ධන ජූලි මාසේ 10 වෙනිදා වෙනුදලා අකණ්ඩව පවත්වා ගැනීම සඳහා මේ වෙනකොට රජය खनिज अमात्यांश विशाल वेडपिल हदला तीनों
මේ අතිගරු ජනාධිපතිතුමා රුසියානු ජනාධිපතිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කරයම් එකඟතාවයකට එළඹීම සඳහා තානාපති මාර්ගයෙන් මේ වෙනකොට අවශ්‍ය සාකච්ඡා පවත්වලා එවැගේම රුසියානු ජනාධිපතිවරයාට ලිපියක් යවලා ඒ අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට රුසියාවත් එක්ක සාකච්ඡා කරමින් යනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කරන්නත් පිරුම් හලවල ඉන්ධන නැහැ. ඇතැම් පිරුම් හල් වසා දමලා. අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දීමේදී ප්‍රදේශ කිහිපයක උණුසුම්කාරී තත්ත්වයන්ද හටගත්තා. ප්‍රශ්නයකට හරි උත්තරයක් හොයාගන්න බැරි ඇමති කංචන ඉන්ධන කෙසේ වෙතත් ටෝකන් නිකුත් කරන්න නම් උපදෙස් දුන්නා. මේ ටෝකන් ක්‍රමයේ හේතුවෙන් ජනතාව කබලෙන් ලිපට වැටිලා. මිනිස්සු පිරෝම්හල් ඉස්සරහා ගහමරා ගන්නා තැනට ඇවිත් ප්‍රදේශ කිහිපයකම ටෝකන් හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයන් ඇති වුණා. පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් සෞඛ්‍ය වෘත්ති සමිතිය වර්ජනයක් දියත් කිරීමට සූදානම් වනවා. අපි සෞඛ්‍ය වෘත්ති සමිතිය විදියට හෙට දවසේ අපි සියලු දෙනා එකතු වෙලා අග්‍රාමාත්‍යවරයා කාර්යාල ඉස්සරහට ගිහිල්ලා අපි දැවැන්ත විරෝධතාවය පවත්වන මේ ප්‍රශ්නවලට උත්තර නැත්නම් වහාම ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඉවත් වෙන්න කියලා. මේ දවස් දෙක තුන ඇතුළත මේ ප්‍රශ්නේ විසඳුන්නේ නැත්නම් අපි ලබන හතින් ඉඳලා අපි වර්ජනයක් නොකරත් මේ සෞඛ්‍ය සේවාව ස්වංක්‍රීයම වර්ජනයකට යවෙනවා. නැව් වෙන තත්ත්වයක්වත් නැහැ. ඉන්ධන හල්වල පේන්නත් නැහැ. ජනතාව දහස් ගණනින් පෝලිං වල ඉන්න තත්ත්වය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිකුරාදා කියන දිනේ ඉන්ධන ලබා ගන්න හැකි වේවිද කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. රටම කළුවරේ අඩුම ගානේ පැය 3හමාරක් විදුලිය කපනවා. එකපාරක් රටේ ඉහළම අයට සහ විදුලි බල මණ්ඩලයටත් එරෙහිව අධිකරණයට පවා යනවා කියලා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කිව්වා. බැලු බැල්මට මහජන උපයෝගීතා කොමිසමේ කතා චාලි චැප්ලින්ගේ විහිළු වලටත් වඩා අපව හිනස්සනවා. දැන් විදුලි බිල වැඩි කිරීම ගැන මහජන අදහස් විමසනවලු. මහජන උපයෝගීතා කොමිසමත් සුදු අලියෙක් වගේ මොනවා කිව්වත් විදුලි බල මණ්ඩලය කරන්නේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය දේ. විදුලි බල මණ්ඩලයේ අදත් විදුලිය කපනවා. ඇත්තටම මේ විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය ගැන මහජන උපයෝගීතා කොමිසමට කිසිම දාක ප්‍රායෝගික දැනුමක් තිබුණේ නැහැ කියලා වෘත්තීය සමිති පවා එක් අවස්ථාවක චෝදනා කළා. දැන් විදුලි බල මණ්ඩලයේ විදුලි බිල වැඩි කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම් වලට අනුව ප්‍රතිශතයක් ඔවුන් යෝජනා කරලා මහජන උපයෝගීතා කොමිසම කරන්නේ බෑ ඒ ගානම දෙන්න බෑ කියලා ටිකක් අඩු කරලා යෝජනා කරන එක. විදුලි බල මණ්ඩලයේ වැඩේ දන්නවා, ගේම දන්නවා. ඒ නිසා එයාලා 100%ක විතර වැඩිවීමක් ඉල්ලනවා. එතකොට මහජන උපයෝගීතා කොමිසමෙන් ලැබෙන්නේ 200%ක විතර වැඩිවීමක් වගේ ප්‍රමාණයක් කියලා විදුලි බල මණ්ඩලය අය දන්නවා. දැන් විදුලි බල මණ්ඩලයේ ඉල්ලලා තියෙන වැඩිවීමයි මහජන උපයෝගීතා කොමිසම බෑ ඒ ගාන දෙන්න බෑ මේක තමයි පුළුවන් කියලා යෝජනා කරලා තියෙන ගණව් හිලව් ටික බලන්නකෝ. ඒකක බිඳුව 34 රුපියල් 54ක් පැවති ගාස්තුව 507ක් දක්වා ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම යෝජනා කරන්නේ 227ක්. ඒකක 31ත් 64 රුපියල් 192ක් පැවති මිල රුපියල් 1488ක් දක්වා වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම යෝජනා කරන්නේ 658ක්. එමෙන්ම ඒකක 61යි 90යි අතර රුපියල් 649ක් පැවති මිල රුපියල් 2438ක් දක්වා ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම යෝජනා කරන්නේ 1275ක්. එමෙන්ම ඒකක 91යි ඒකක 120යි අතර 1570ක් පැවති මිල 3545ක් ලෙස ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම යෝජනා කරන්නේ රුපියල් 2625ක මුදලක්. එමෙන්ම ඒකක 121යි ඒකක 180යි අතර රුපියල් 2700
අනුවක්ව පැවති මිල රුපියල් 5047ක් ලෙස වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙනවා. මාජනෝපයෝගිතා කොමිසම යෝජනා කරන්නේ එය 4364ක් ලෙසයි. විදුලි බල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය යෝජනා කරන්නේ 138ක වැඩිවීමක්. නමුත් එය 167 නොඉක්ම විය යුතු බවයි මහජනෝපයෝගිතා කොමිසම යෝජනා කරන්නේ. දැන් මහජනෝපයෝගිතා කොමිසම මහජන අදහස් විමසනවලු. මේ ගණන් හිලව් ගැන මොනව අහන්නද? ජනතාවට මේ වෙලාවේ විදුලි බිල් වැඩි කරලා කොහෙන්ද ජනතාව ගෙවන්නේ? රුපියලකින් වැඩි වුණත් මිනිස්සුන්ට හොඳටම අමාරුයි. පුළුවන් නම් මේ තියෙන බිලෙන් රුපියලක් හරි අඩු කරලා දෙන්නකෝ. අන්න එතකොට තමයි ඕක මහජන උපයෝගීතා කොමිසමක් වෙන්නේ. මේ තමයි විදුලි බිල ගැන ජනතාව කියන කතාව. ලයිට් බිල අඩු කරනවද වැඩි කරනවද කියලා ජනතාවගෙන් ප්‍රශ්නයක් කරනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි ලයිට් බිල අඩු කරන්න ඕනේ. මොකද තුන් වෙලෙන් එක වෙලක් හරි ජනතාවට කන්න බැරි අවස්ථාවක මේ රජය ගෙනෙන මර්ධනකාරී වැඩපිළිවෙල සම්පූර්ණ මේ රටේ ජනතාව එලා දකිනවා. ලයිට් බිල තියා වතුර බිල වගේ ගවා ගන්න බැරුව දැන් ඉන්නේ රටේ මිනිස්සුන්ට. කන්න වෙලාවක් නැහැ ලයිට් ගැන තියා ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. දැන් ජනතාව පැත්ත හිතලා සාධාරණයක් කරන්න මේ පෙට්‍රල් මිල ගෑස් මිල ඔක්කොම නගිනා වගේම ලයිට් බිලත් වැඩි කරොත් එහෙම මිනිස්සු අන්ත අසනන තත්ත්වයට වෙනවා. බස් ගාස්තු 30%කින් ඉහළ යාමට අදාළ සාකච්ඡා අද පැවැත්වුණා. එහිදී ජූලි පළමුවනදා සිට පැවති අවම බිල රුපියල් 40 දක්වා ඉහළ යාමට නියමිතයි. සාකච්ඡාව අතරතුර බස් සංගම් අතර උණුසුම් වාද විවාදද ඇතිව තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට ගත් තීන්දුව හමුවේ ත්‍රිරෝද රථ රියදුරන් අගමැතිට දුක කියන්න ගියා. මේ සියල්ල අතරේ අපේ රටේ මහ ජනතාව පොදු ප්‍රවාහනය තුළ එකා පිට එකා නැගලා හරි රැකියාව බේරගන්න ඕන නිසා වැඩට එනවා. ජූලි පළවෙනිදා සිට සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළ සාකච්ඡා අද පැවැතුණා. මෙම සාකච්ඡාවේදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න සිය විරෝධය පළ කර එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. සත්තු වගේ හැසිරෙන්නේ. ඒ සත්තු වගේ හැසිරීමට මට එතනට ඉන්න බෑ. හරි. දිස්නගත්ව පැවැතුණු ආවම් බස් දාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යනවා. ඊට අමතරව අනිකුත් සියලු මාගයන් 30%ක ප්‍රතිශතයකින් බස් දාස්තුව 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් වෙලා පළවෙනිදා මේක ආය කරනවා. සමහර පස්සිමි සංගම් මේ සාකච්ඡාවට සහභාගී වු මේම දේශපාලන න්‍යාය පත්‍රයක් සාක්කුවේ දාගෙන. එහෙම දේශපාලන න්‍යාය පත්‍රයේ සාක්කුවේ දාගත්තු විජේරත්න ඇවිල්ලා පෞද්ගලික බස් කර්මාන්තේ ලැබෙන්න තිබෙන බස් ආස්තුව පාවල දෙන්න උත්සාහ ගත්තා. ඒකට ප්‍රතිචාරයක් දුන්න බස්සිමියන් වහාම මෙතනින් එලවා දැමුවා. අමතුම දෙයිද ඔය මුදල වැඩි කළා? අනිවාර්යයෙන්ම දෙනවා. නැත්තම් අපි ගන්න හැටිත් දන්නවා. මේ අතර දුම්රිය ගාස්තු ඉහළ දැමීමට අදාළව ප්‍රවාහන අමාත්‍යවරයා සිදු කළ යෝජනාවට ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පාඩු පියව ගන්න ප්‍රවාහන ගාස්තු මෙලෙස ඉහළ යාම අවසානයේ නතර වෙන්නේ මහජනතාවගේ කරපිටයි. වාහන වලට ගහන්න ඉන්ධන රටේ නැහැ. අනික අත්‍යවශ්‍ය සේවා කියලා ප්‍රවාහන ඇමති දාගත්තු අමුතු ලිස්ට් එකකට තමයි තෙල් දෙන්නේ. මේ නිසා අද අපේ රටේ මිනිසුන්ට සිද්ධ වෙලා තියෙන්නේ එකා පිට එකා නැගලා බස් එකෙන් දුම්රියෙන් වැඩට එන්න. අද රෝහලට බෙහෙත් ගන්න එන රෝගියාට වගේම බාල මහලු හැමෝටම එන්න සිද්ධ වුණේ මේ විදිහටයි. සෙනඟ ගොඩක් වැඩි. සෙනඟ වැඩි වෙනදට වඩා. සෙනඟ පිළ ඉන්න සාමාන්‍ය දෙර. හිටියා සෙනඟ ගොඩක්. ඉන්ධන අර්බුදයේ හමුවේ අපේ රටේ ත්‍රිරෝද රථ ප්‍රවාහනය ගන්න දෙයක් නැති තැනට පත් වෙලා අද ත්‍රිරෝද රථ සංගම් අගමැතිට දුක කියන්න ආවා. අපි අනවශ්‍ය මිනිස්සුද? ලක්ෂ 8000කට වැඩි ත්‍රිවිල් ප්‍රජාව. උඹෑගෑම නවත්තලා අගමැතිතුමා ප්‍රකාශයක් කරන්න ඕනේ. වෘත්තීය කුලී ත්‍රිරෝදරියතුරන්ගේ අනාගතය පිළිබඳ කතාව මොකද්ද කියලා. එහෙම නොවුනොත් අනිවාර්යෙන් ඊළඟට එන්නේ මේ ගේට්ටු දෙකම හරස් කරලා අපි අනිවාර්යෙන් ඊළඟට එන්නේ ත්‍රිරෝද රථ අර පොලිම මෙතන තියෙයි. අබ්බලගම ඊට පස්සේ මොකද වෙන්නේ? මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවේකිය දැන් Television Televakia
ඊයේත් පුංචි දරුවෙකු රෝහලට ගෙනියන්න බැරිව ජීවිතෙන් සමුගත්තා. මේ ඒ අම්මා හඬා වැටෙන විදිය. හේතුව ඉන්ධන නැතිකම. ගමේ ප්‍රවාහනයේ බිඳ වැටීම. මේ විදිහට පුංචි දරුවන් කිහිප දෙනෙකුම ජීවිතයෙන් සමුගත්තා. රෝහල් ගත කරන්න ඉන්ධන නැතිව. ඉන්ධන පෝලිම්බල ඉඳලා දරා ගන්න බැරි තිහිට්ටුව නිසා මිය ගිය ගණන 15කට වැඩි. මේ එක මරණයක්වත් ස්වභාවික මරණ නෙවෙයි. එක් විදිහකට අනියම් මිනිමැරීම්. මේ අනියම් මිනිමැරුම්වලට අනිවාර්යයෙන්ම චෝදනාව එල්ලවිය යුත්තේම මේ රජයට මේ ආණ්ඩුවට. දවසකට පැය 3හමාරක් විදුලි කපනවා පුංචි දරුවන් එක්ක මහා රෑ දෙමාපියන් දහ දුක් විඳිනවා විදුලි පංකා ෆෑන් වෙනුවට කාඩ්බෝඩ් කෑලි වලින් පවන් සලන්න වෙලා දරුවන් 3 දෙනාට කන්න දෙන්නේ ත්‍රිවිල් එක දුවලා දවස් 3ක් ඉන්දන පොලිමේ ගෙදර දරුවන් සහ බිරිඳ කුසගින්නේ දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ ගුරුවරයාට පාසල් යන්න විදිහක් නැහැ ඉන්දන නැහැ සියල්ලටම වඩා භයානකම තත්ත්වය රෝහල් වල ඇතුලේ තියෙන්නේ වෛද්‍යවරුන්ට රෝහල් කාර්ය මණ්ඩලයට රෝහලට එන්න විදිහක් නැහැ ඉන්ධන නැහැ අපේක්ෂා රෝහල පවා අසරණ වෙලා රටම එකතන නතර වෙලා ඔබත් මමත් අපා දුක් විඳිනවා දැන් ඇත්තටම අද ටෙලිවැකියෙන් අහන පළමු ප්‍රශ්නය ඔබත් මමත් මෙහෙම දුක් විඳින්නේ අප කළ කුමන පවක් නිසාද කියලයි මේ විදිහට දරුවන් මැරෙන්නේ මහමග මිනිස්සු මැරෙන්නේ පෝලිම්බල මරාගන්නේ අප කළ කුමන වරදක් නිසාද අප කළ කුමන පවක් නිසාද මේවා අපේ පෙර කරුමයේ දෙවියන්ගේ කැමැත්ත ගියාත්මේ කළ පවක් අපට පළ දෙන්න පටන් අරන් මෙයාදී විකාර කතා වලින් හිත හදා ගන්න අපනම් සූදානම් නැහැ ඇත්තටම මේ ඔබත් මමත් ඒ වගේම ඉපදුන පුංචි දරුවන් විතරක් නෙමෙයි ඉපදෙන්න ඉන්න දරුවන් පවා ගෙවන්න සූදානම් වෙන්නේ ගෙවමින් ඉන්නේ කාගේ පවුද කියලා මුලින්ම හරියට අවබෝධ කරගමු මේ රටේ දූෂිත දේශපාලනඥයින් හා ඒ නඩේ කරට කර එකට හොරකම් කරන දූෂිත සමහර රාජ්‍ය නිලධාරීන් නිසායි මේ රටට ඔබට මට මේ කල ගියේ අවුරුදු 5කට සැරයක් හොර නඩයන් දෙකකට මාරුවෙන් මාරුවට රට දීපු නිසායි මෙහෙම වුනේ මෙතෙක් අප නිහඬව සිටියේ නිසායි රටට මෙහෙම වුනේ කඩපිලේ අගුපිලේ බැන බැන ඉඳලා නිහඬවම නින්දට ගිය නිසායි මේ රටට මෙහෙම වුනේ අපේ රටේ දූෂිතින්ට හොරුන්ට එරෙහිව පළමු වතාවටයි රටේ කොල්ල කෙල්ල ටික ගාලු මෝදරට ආවේ. ඒක නිර්පාක්ෂිකද පාක්ෂිකද කියන එක නෙවෙයි තර්කය. රටක යම් පිරිසකට හෝ එහෙම එකතැනකට එකතු වෙන්න දූෂිතින්ට එරෙහිව ගෝටක් ගෝ හෝම් කියන්න කොන්ද තිබුණා, හයිය තිබුණා. ඒකයි වැදගත්. රටක්ම එකතු වෙලා එළවන්න ඕනේ හොරු රැලකට බැන බැන ඉඳලා වැඩක් නැහැ. රටක් ලෙස අප දුක් විඳින්නේ මේ පාපතර දේශපාලන නඩේ දූෂණ අක්‍රමිකතා අනුවන මෝඩ තකතිරු තීන්දු තීරණ නිසා බව දැන්වත් තේරුම් ගමු අප තාම ඉන්නේ ඉන්ධන පොලිමේ ටෝකන් දෙන්නේ තාම ඉන්ධන වලට අද හෙට දවසක හාල් පොලිමටත් ටෝකන් ගන්න වෙන දවසක් එනවා මේ යන විදිහට ඊටාම ළඟදී පාන් ගෙඩිය කෑලි හතරට කපලා කාලට ටෝකන් එක දෙන තත්ත්වෙට මේ රට එන්න පුළුවන් අපි දැන් අවදි වුණේ නැත්තම් අප මේ විඳමින් ඉන්නේ විඳවන්නේ අප ජනතාවක් ලෙස කළ පවක් නෙවෙයි කියලා තේරුම් ගමු මේ කර්ම ජීවිතයට අපව ඇදලා දැම්මේ මේ රටේ දූෂිත මේ හොර දේශපාලන නඩේ කියලා තේරුම් ගන්නකම් අපට කවදාවත් මේ රට ගලව ගන්න ලැබෙන්නේ නැහැ දැන් බලන්නකෝ ඉන්ධන ඇමතිගේ ටෝකන් එකම ඒක අතිසාරයට අඹුඩ ගහනවා වගේ වැඩක් නෙනේද රටටම ඉන්ධන නැහැ මේ අඳබාල බබා ටෝකන් දෙනවා ටෝකන් නෙමෙයි තෙල් ගේන ක්‍රමයක් ඩොලර් ගේන ක්‍රමයක් ඩොලර් හොයා ගන්න ක්‍රමයක් ගැන කල්පනා කරන්න තවත් අතිසාරයට අඹුඩ ගහන්න එපා කංචන එයාටම හරියන ජාඩියට මූඩිය වගේ තව කෙනෙක් ඉන්නවා ඒ බන්දුල බන්දුලට අනුව ඊයේ අත්‍යවශ්‍ය සේවා නම් කළා බන්දුලට විදුලියත් අමතක වෙලා මොකද එයාගේ ගෙදර ජෙනිය ඔන් වෙනවා කරන්ට් කපපු ගමන්
එයාට ලයිට් ඉබේම පත්තු වෙනවා එතකොට අපට එහෙම වෙන්නේ නෑ බන්දුල එහෙම පත්තු වෙන ලයිට් නැහැ බන්දුල ඒ නිසා විදුලි බලයත් ඔය අත්‍යවශ්‍ය සේවා වලට දාන්න බන්දුල ඔයාට මාධ්‍ය ඇලර්ජික්ද ආණ්ඩුවට ඇත්ත කියන මාධ්‍ය කොහොමත් ඇලර්ජික් තමයි ඒක අපි දන්නවා මාධ්‍යත් අත්‍යවශ්‍ය සේවා වලට දාන්න අමතක වෙලා මතක ඇතුව මාධ්‍යත් අත්‍යවශ්‍ය සේවා වලට දාන්න බන්දුල කිරි ගේන කිරිමාමව දන්නවද කිරිමාමා ඉන්නේ එයාට කිරි දොවා ගත්තට පස්සේ තියාගන්න දුර්ගන් දේ හමන දූෂිත ස්ථානයක්. ඒ නිසා දියවන්නාවේ අය නම් සදහටම සදා කාලයටම ගෙදර හිටියත් අපට කමක් නැහැ. පිනට කන්නේ ඉන්නේ නැතුව ගෙදරම ඉන්න. ඔයාලව අපට අවශ්‍ය තියා වැරදීමකින්වත් මේ රටට ආයේ ඕනෙම නැහැ. දැන් තාම මේ රටට හරි ගියේ නැත්තේ ඇයි කියලා තේරුනේ ඊයේ හවස ආපු ප්‍රෙස් රිලීස් එකක්. එහෙම නැත්තම් මේ මාධ්‍ය නිවේදනයක් නිසායි. ඒ මාධ්‍ය නිවේදනය නිකුත් කරලා තිබුණේ ජනාධිපති මාධ්‍ය අංශයේ. ඒ මාධ්‍ය නිවේදනයේ මෙන්න මෙහෙම තියෙනවා. ඉන්ධන සැපයීම වෙනුවෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතුව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කරයි. එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයීම කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයින් සහ ජනාධිපතිතුමා අතර පෙරවරුවේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ තමයි මේ සාකච්ඡාව පවත්වලා තියෙන්නේ. ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයීම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. දැන් මේ ප්‍රකාශයේ හැටියට මේ ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා මේ මහ බැංකු අධිපතිවරයාට. ඒ නිසානේ මහ බැංකු අධිපති එකඟ වෙලා තියෙන්නේ නේද? දැන් අපිට මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ. අපි ඕක දැනගත්ත ඊයේ තමයි. දැන් පේනවද තාම උපදෙස් දෙන්නේ කවුද කියලා? ජනාධිපති නන්දසේන. ඕස්ට්‍රේලියාවේ ඉඳලා ගෙන්නගත් ආචාර්ය නන්දලාල්ට. ඒ කියන්නේ මේ වැඩේ ගැන දන්න ආචාර්ය නන්දලාල්ට උපදෙස් දෙන්නේ කවුද? ජනාධිපති ගෝඨාභය. ඒ උපදෙස් නම් තාම ක්‍රියාත්මක වෙන්නේ ආචාර්ය නන්දලාල් ඔයා හරි ඉක්මනට ෆේල් වෙනවා. මොකද ඔය ජනාධිපති ගෝඨාභය හොඳටම ෆේල් සර් කියලා මතක තියාගන්න. පොහොර වලින් ෆේල් වුණා, IMF වලින් ෆේල් වුණා, ඩොලරේ ෆ්‍රීස් කළා රටම ෆේල් කළා. අද රටම හිඟමනට දැම්මේ ඔය ගෝඨාභය ජනාධිපති. දැන් එයාට මුක්කුව වෙලා ඉන්න අගමැති රනිලුයි. ඒ නිසා ආචාර්ය නන්දලාල්ට අපේ හිතේ තාම ආදරයක් තියෙනවා. ඔය ෆේල් ජනාධිපතිගේ උපදෙස් ඔයාට පිළිගන්න වෙනවා නම් ෂුවර් එකටම කැට තියලා කියන්නම් ඔයත් ළඟදිම ෆේල් වෙනවා. ඒ නිසා ඔය ජනාධිපතිට කියන්න උපදෙස් දෙන්නේ නැතුව ඉන්න කියලා. ආචාර්ය නන්දලාල් ඔයා කියන්න ඔයාගේ උපදෙස් පිළිගන්න කියලා. නැත්තම් අපට කියන්න වෙන්නේ ඒ නන්දේ එක්ක එකතු වෙලා මේ නන්දේත් අන්තිමට ෆේල් වුණා කියලා තමයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ පොලිසිය අතර අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ කොළඹ කොටුව මුදලිගේ මාවත ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අද කොළඹ කොටුව මුදලිගේ මාවත ප්‍රදේශයට පැමිණ තිබුණා. ඇය පැමිණීමත් සමග පොලිසිය කොටුව මුදලිගේ මාවත ප්‍රදේශයේ මාර්ග බාධක යොදා වසා දැමීමට කටයුතු කර තිබුණා. ඇය සිය පෞද්ගලික කාරණාවක් ඉටු කර ගැනීම සඳහා කොටුව මුදලිගේ මාවතට පැමිණි බවයි පොලිසියට ප්‍රකාශ කර සිටියේ. එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. කරුණාකර මෙතනට එන්න මේ මම තනියෙන් මෙතනට ඇවිල්ලා ඇතුළට යන්න හදපු එක තමයි මේ නවත්තන්නේ
න්‍යාය මේ පරි සාමාන්‍ය මිනිස්සුන්ට විතර ඇවිලින්න මේ පොලිසිය මේ මහතුරුට හොඳටම බය වුණානේ ගෑනු ළමයි තුන්දෙනෙ මෙතනට ආවයි කියලා රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් හෙට සූදානම් අපේ අමතිකම් වලින් අයින් වෙන්න මේ රට ගොඩ දාන්න අපි සියලු දෙනා සූදානම් මේක පක්ෂ දේශපාලන බලන වෙලාවක්වත් ජනාධිපතිකම් අගමැතිකම් වල තින්න සිහින සූට් මහන වෙලාවක්වත් නෙවෙයි අපි බල එලවලා තමයි මේ සටන් නවත්තන්නේ ඒ නිසා බලට වැඩි කල් යන්නේ නැහැ මේ ප්‍රශ්න විසඳන්න මේ රටේ මිනිස්සු පාරට එනවා පාලකයෝ කියන්නේ කොයි වෙලාවකවත් අපිට මේක කරන්න බෑ කියලා ඒකෙන් තේරෙන්නේ මොකද්ද පාලකයෝ යන්නේ නැහැ පාලකයෝ යවන්න ඕනේ එහෙම නැතුව කවුරුවත් අපිට බන්දේසි වෙලා තියලා බලය බාර දෙන්නේ අපේ රටේ අපේ ජනාධිපතිතුමාගේ විරුද්ධව අධිකරණයට ගිහිල්ලා තීන්දුවක් ගන්න බැරි නේද අධිකරණයේ වැරද්ද නෙමෙයි ඒක විවස්ථාවේ වැරද්ද විවස්ථාව කියන්නේ අඩු දාන්න බෑ අපි ලැජ්ජ වෙන්න ඕනේ නේද මේ විදේශ රටවල් තමයි මේ ඔක්කොම හෙලිදරව් කරන්නේ ඉදිරියේදී විවස්ථාව සංශෝධනය වෙනකොට ඉස්සෙල්ලාම වෙනස් කරන්න ඕන මේක මයි නමේ උදෙත් යන්න බෑ කියලා හිටපු මහින්ද රාජපක්ෂ කොහොමද යව්වේ අගමැති කමෙන් ජනතා බලේ යව්වා විතරක් නෙමෙයි අවසානයේ ශ්‍රීකුණාමලේ දූපතක හිර කරා රයිල් වික්‍රමසිං ආව නැත්තම් තාමෙහි මෙරටේ වහාගෙන යවිලෙන සුළු තත්ත්වයක් නිර්මාණය කරමින් මේ පොලිස් සංස්කෘතියත් මහා දවැන්ත ඛේදවාදයට තල්ලු කරලා තියෙනවා ඊළඟ තෙල් නැව එන දවස කියන්න බැරි බලශක්ති අමාත්‍යවරයෙක් තමයි අපේ රටේ දැන් ඉන්නේ ආණ්ඩුව ජනතාව ලිඳාතුලට දාලා දැන් ආණ්ඩුව අපිට කියලා දෙනවා ලිඳාතුල ඉන්න විදිය ලිඳාතුල ඉන්නොනේ මෙහෙමයි ලිඳෙන් ගොඩ ගන්න රමේ කතාව ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපිට අවශ්‍යයි මේ රට මෙතනින් ගොඩ ගන්න කෝ මේ තෙල් නැවට මොකද වුනේ තෙල් නැව කවුද හොරකම් කරේ තෙල් නැවට කොමිස් කීයක් ගත්තද ඇයි රුසියාවෙන් තෙල් ගන්න බැත් නිල සැපෙවුම් කරුවන්ගේ පිටතින් එක එක කෙනාගෙන් තෙල් ගන්න උත්සාහ කරනවා මම නම් දැනගත්ත මේක වෙන බව මොකද නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා තෙල් සංස්ථාවේ ඇමතුමා එක්ක වාඩි වෙනකොටම තෙල් නැවටත් මේ ආනිසංශය වෙන විත්තිය අපි දැනගත්තා ගෑසුත් හදිසි මිලදී කියන්නේ විදුලියත් හදිසි මිලදී කියන්නේ තෙලුත් හදිසි මිලදී කියන්නේ මේ හදිසි මිලදී ගැනීම හරහා තමයි ගැහිල්ල තියෙන්නේ ඒ නිසා පෝලිං නැති කරන්න එක දෙය තියෙන්නේ මැද පෙරදිග රටකින් G2G වලින් තෙල් ක්‍රෙඩිට් ලයින් එකක් ගන්න මාස 6කට එතකොට G2G ආම හොරා ගන්න බෑ එදාම පෝලිම නැති වෙනවා දේශපාලඥයෝ හැටියට අපි වගකීමක් ගන්න වෙනවා අපි විපක්ෂයේ ඉඳලා බුරුබුරු ඉඳලා වැඩක් නැහැ ඒ නිසා මේකට උදව් කරන්න බැරුව එකෙක් දැන්වල ලොකු ටෝක් දීලා ඡන්දයක් දීලා මේක ගන්න බලන් ඉන්න මිනිස්සෙක් ඉන්නවනේ මිනිස්සුගේ මානසිකත්වය ගැන ඔබතුමාලා තේරුම් ගන්න ජනාධිපතිවරයාට යන්න කියලා අපි බල කරන ගමම්ම ජනාධිපතිවරයා යන්නේ නැත්නම් ජනාධිපතිවරයාගේ බලතල ටික එතුමාගෙන් අරගෙන මේ රට හරි පාලනයකට නතු කරන්න ඕනේ 21 වෙනි සංශෝධනය ඉදිරියට යන්න පුළුවන් දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් හිටපු අමාත්‍ය සරත් වීරසේකර හට පළවත්ත ප්‍රදේශයේ ජනතාව සිය විරෝධය පළ කර තිබෙනවා ඊට අදාළ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා අනවසරෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ 47 දෙනෙකු මේක මුවට ඔබෙන් බටහිර මුහුදේදී නාවික හමුදා පාරයටගෙන තිබෙනවා. ඒ අතර කුඩා ළමුන් 7 දෙනෙකුද සිටි බවයි වාර්තා වන්නේ. මිනිස් ජීවරම් වලට හසු වී නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කර තම ජීවිත අවදානමට ලක් කර ගැනීම සහ නීති ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් බලකිර ලෙසයි නාවික හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බන්දින ලද තුවක්කුවකට හසු වී තුවාල ලබා සිටි දල ඇතකු මිය ගොස් තිබෙනවා. ඒ මැද වච්චයේ ගලේගම වැව් තාවුල්ලේදී අයිස් මද්‍රව්‍ය සහ හෙරොයින් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුත්කලෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු බෙන්තොට ප්‍රදේශයේදී විශේෂකාර බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය ජේ.එල්. පීරිස් පොදු රාජ්‍ය මණ්ඩලයේ විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් හමු වුණා. ඒ පසුගිය දා රුවන්ඩාවේ කිගාලිහිදී අනුරාධපුර ගල්මඩුව ප්‍රදේශයේ ඓතිහාසික සුලුකුළු චෛත්‍යාරාම රජමහා විහාර භූමිය කැණීම් කරන ලෙස ඉල්ලමින් එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අනුරාධපුර ධම්මාරාම හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ පෞරාණික පුරාවස්තු සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින්. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.